ता की दिखा रहा नहीं नहीं ये मैदान नहीं गन नहीं वाला ओ मैदान नहीं भी मैदान आर पास से ना नहीं मत पास ठीक इधर काइंग कर ला अली गन ना दे हम लोग तो उसे ना ओ मेरा मुनाद मेरा किनाम राठल ඒ රටල කියන්නේ අපි හඳුන්වන්නේ රටල කියලා. හ්ම්. එහෙනම් ලංකාවේ හදන්නේ. ලංකාවේ හදන්නේ මේවා. මේක ඉස්ස කොටනවා. කොටලා හැටලා පස බුරුල් කරන හොඳට. බුරුල් කරා මේවා එකිනෙකට එකිනෙකට මෙහෙම කයිසර බිමට කඩනවා. කඩලා මේ ගහ පැත්තකට දාලා හැටලා ගෙඩ්ටි කහුලටලා බෑග් එකට දානවා. අල ටික. අල ටික. ඒකල හොදන්නත් ඕනේ? නෑ හොදන්නේ. විකුණන්න තමයි අපි හොදන්නේ. අඩු වෙන්න හැරලා උරවලට එන්න. ඕ මහම්. හොදන්නේ හොදන්නේ නේද අර්ථා පොල් වගේ තමයි නේ ඔව් ඊල කනවා තම්බල කනවා එහෙන් ආව දෙයක්ද දන්නේ නැති හරි දා අය කියන්නේ අර බතල ද ඔයාලා ඔයාලා දුන්නේ කීයද අපි දුන්නේ නම් 50ට අපි පුතාලා දීලා අද උදේ 50ට දෙන එක පාඩුද ඔව් පාඩුයි ගොඩාම පාඩුයි ඇයි මිරක් හරියට නෑනේ ඒ කියන්නේ මේකට මහන්සි වැඩි එහෙම මහන්සි ඔව් මොකද වෙන මහන්සි මහන්සි ඒ කියන්නේ පොළව සකස් කරගන්න පොහොර දාන්න ඕනේ ඒවා මේවා පඩි කුලෙන් බලන මදි ආ කඩන් දෙහෙම සෑහෙන වියදමක් යනවා වියදමක් යනවා කිලෝ එක කීයක් වගේ ඔයාලා හිතන්නේ ඕන කියලාද अलव मेला विकुना रटल इन මේව රටලද ඉන්නලද ඉන්නල රටල කියන්නේ දෙකම එකට එකද වර්ගයක් ඒ කියන්නේ අපි ඉන්නල අපේ කොටසක් ඉන්නල කියනවා අපි රටල කියනවා මේ ඉන්නල කියලා මේක තමයි මෙයා වෙන්නේ ඉතින් විකුණන්න බෑ දැන් ඊයේ දඹුල මාකට් එකට අරගෙන ගියා රුපියල් 20යි 40යි එහෙමද ඔව් මේකේ මේ කඩන කට්ටියගේ ඒ අනිත් එළවලු ඔක්කොම මිලයි අනිත් එළවලු ඔක්කොම මිලයි මේ එළවලු මේක මිල නෑ ඒක මිල නෑ තක්කාලි රුපියල් 55ට මේ 80යි 90යි ඒ දෙක තමයි මිලාඩු රටල තමයි විකුණන්නම බැරි ඒ මොකද හේතුව මොනවද මන් දන්නේ ඉන්දියාවෙන් මේ දිනවල අලානායනය කරලා අලා අඩුවට තියෙනවා නේද දඹුල්ල මාකට් එකේ අන්න ඒ හින්දා කියලාත් හිතෙනවා ඒ වගේම මේ කොහොමත් මේ කොරෝනා ප්‍රශ්නේ හින්දාද මොකද්ද කියන එක හිතා ගන්න බෑ අපි ගිය සැරේ දුන්නේ 130යි 40යි 50යි එහෙම දුන්නේ ගියේ ගමන් මේ හරි ශනිකව විකුණන්න පුළුවන් උණු කැවුම් විකුණනවා වගේ තත්ත්වයක් තිබුණා මේ අවුරුද්දේ හොඳ ඉල්ලුමක් තිබුණා හොඳ ඉල්ලුමක් තිබුණා මේ අවුරුද්දේ විකුණන්නම බෑ පළල දවසට අරගෙන ගියේ ඒවා දවස් දෙකේ තුනේ හරි යනවා ගෙනෙනවා එනවා ඊට පස්සේ තමයි දාලා නිකන් ඉතියි දැන් මේ ගලවන්නෙත් මං අර පළ වර්ගයක් තියෙනවා හදන්න ඉඳ තක්කාලි වගාවක් කරන්න නැත්තම් මේ ගලවන්නෙත් නැහැ දැන් අනිත් ඒවා අතහැරලා තියෙන ගලවන්න අනිත් අර පාරයිනට එහෙම අතහැරලා තියෙන අරවත් කියන්න බෑ ගලවිලි ඒ කියන්නේ ගලවන එක පාඩුයි ගලවන කුලිය දෙන්න බෑ ගලවන කුලිය දෙන්න බෑ ඒ වගා ටික තමයි දැන් බීජ ලූණු කහ අස්සන්න කවද වගේද? තව මම කහ අස්සන්න මේ සැරේ තමයි වගා කරේ ඉස්සල්ලාම මම හිතන්නේ අවුරුද්දක් විතර යන්න ඕනේ. තව මා දැන් මාස 9ක් 8ක් 9ක් 8ක් විතර වෙන්නේ. තව මාස 3-4ක් යන්න වෙයි. ඉඟුරු ඉඟුරු නම් දැන් අස්සන්න නෙලන්න පුළුවන් මිලක් නැහැ අලවි වෙන්නේ.
ඉඟුරු කී දෙන්න? ඉඟුරු රුපියල් 140ට විතර වගේ යනවා. දඹුල්ල මාකට් එකේ එහෙම මිලක් තිබුණාට ගිහිල්ලා අලවි කරන්න බෑ. ඒකයි ප්‍රශ්නේ. ඒ කියන්නේ අරන් ගියොත් ගලව අරන් ගියොත් මේ ගිහිල්ලා දවස් දෙක කරන කිලෝ 1000ක් විකුණන්න දවස් ගාණක් යන්න වෙනවා. ඒ නිසා ගලවන්න නැතුව තියෙන්නේ දැන්. ඉඟුරු එකත් ගලවන්නේ නැහැ දැන්. ඔව් දැන්ම ගලවන්නේ නැහැ. ඉතින් බලනවා ඒකට මොකද වෙන්නේ කියලා. මිල රුපියල් 140 50 හරිය ඇති විකුණන්න බෑ. ඉතින් මේ 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 ගන්න කවුරු හරි ඉන්නවද? ගන්න කවුරුත් නැහැ. එහෙම ඉදිරිපත් වෙන්නේ නැහැ. එහෙම කවුරුත්. එහෙම ඉඟුරු කවුරු හරි බල මේක බලන් ඉන්න කේ හරි ඉන්නව නම් ඔයාට ඉඟුරු කොච්චරක් දෙන්න පුළුවන්ද? අපිට කිලෝ ලක්ෂයක් විතර දෙන්න පුළුවන් මට. ඉඟුරු ඉඟුරු කිලෝ. රටවල ඉන්නල කිලෝ 70,000ක් විතර වගේ දෙන්න පුළුවන්. ඉන්නව නම් ඕන කෙනෙකුට කතා කරන්න. කතා කරන්න ඉන්න කෙනෙක්ට කතා කරනවා නම් හොඳයි දෙන්න. මේ තනි කාබනිකනේ කාබනේ තනි කාබනික ඕ අය බොරු වැඩක් නේ පස් එකක් නේ කිමේ අය අර කියන්න පලියරට පොඩ්ඩක් ඉතුරුයි ඒක නම් සැල්ලඩේට දාලා ගහන එක ඒක අපිට අමාරු වැඩක් නෙමේ නෑ නෑ ඒක මේ හොඳට තියෙනවනේ කොහෙන් මෙතනම තියෙනවා නක්කර පහක් ඉතුරු ඔව් හල අරති තමයි ගලවන්නේ නැත්නම් ගලවන්නේ නැත්නම් ගලවන්නේ මේ වහන ඕම ඉතින් මොකද කරන්නේ ගලවලා ඉවරලා කඩන කුලියවත් ගන්න බැරි නේද කඩන කම්කරු කුලිය කඩන කුලියල ඒ කුලියවත් ගන්න බෑ වියදම් නැතුව වියදම් නැතුව වියදම් නෙමෙයි වියදම් එපා කඩන කුලිය ගන්නවත් බෑ ඒ නිසා තියෙන්න බැරි වුණොත් ඕම හැව හැව මොකද ඔක්කොම අක්කර කීයද ඔයාගේ දැන් අක්කර 15ක් විතර තියෙනවා රට දැන් ගලවන්න ඇති අක්කර 2ක 3ක තව එහෙම අක්කර 12ක් විතර තියෙන ගලවන්න ඒ අක්කර 12ක් විතර තව ගලවන්න තියෙන මේ වගේ ඉස්සෙල්ලා ගලවපු වගේ අස්වැන්න මදි ඒ කියන්නේ අක්කරයකට කිලෝ 4000ක් 5000ක් විතර මේ වගේ අක්කරයකට කිලෝ 10000ක් විතර ගලවන්න පුළුවන් ඒ තරම් අස්වැන්න ඒ තරම් අස්වැන්න ඒ තරම් සරුයි මේ වටේ තනි කරම මේ කාබනික නිපෝර රසායනික පොහොර මෙහෙතම් මොනවත්ම නැහැ එනිසා හොඳටම අස්වැන්න සරුයි. දැන් ඔය ඉන්නල කියන වර්ගයේ රටල වගා කරන්නේ කට්ටිය මේ කාබනික පොහොර නොදා රසායනික පොහොරෙන් තමයි. එතකොට අපි රසායනික පොහොර දාන්නේ. ඒ නිසා අපේ අස්වැන්න වැඩි. මේවා අර පාරම්පරික වගාවක් නේ කියන්නේ මේ 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 දේශීය පාරම්පරිකම එන වගාව වර්ගයක් නේ භෝගයක් නේ. එනිසා ඒ වගේ භෝග වලට රසායනික පොහොර දානවට වැඩිය කාබනික දානවා නම් අස්වැන්න ගොඩාක් වැඩි. ඒකයි හේතුව නේ. ඔව්. වෙලෙන්ද පොල තිබ්බනම් හොඳ ආදායමක් ගන්න පුළුවන්. ඉතින් අපි ගියා වුරුද්ද දුන්නේ රුපියල් 100යි 130 40 50 60 දක්වා දුන්නා. ඉතින් එහෙම මිලක් තිබුණා නම් අක්කරයෙන් කිලෝ 10000ක් ගන්නවා ලක්ෂ 10ක් අක්කරයකට ගත්ත හැකි. අපිට ලක්ෂයක් එකමාරක් විතර යන්න ඇති මේ අක්කරයකට වියදම. දැන් ඉතින් ওই මිලට දුන්නාම කඩන කුලියක් දෙනවා එන්නේ නැහැ. සාමා කම්පරු කුලිය වැඩි නේ මේ. කම්පරු කුලිය වැඩි. අල ගලවන්න. අල ගලවන්න. ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ මිලක් ගන්නවා නම්. අන්සියනේ. තරහට වැඩි. අල වගේ නේද? සීනිය දෙනවයි මේ කුයි නැහැ නේ ඔකට. සීනිත් නැහැ කොලෙස්ටරෝල් උත් නැහැ. ඒකනේ වැඩි. ඒ ඉතින් පර්ණකස් වෙන්නේ. හා. ඉඟුරු අතෑරලා ඒ ලොකු මහත්තයා මේවා නෑ නරක වෙන්නේ නැද්ද නෑ නෑ ඔයාලා මාත් එක්ක ලබ ගැටේ දැන් ඉඟුරු වලට වෙලා තියෙන කලදසාවත් ඔහොම අපිට කියන්නකෝ ඉඟුරු වලට වෙලා තියෙන්නේ ඉඟුරු වලට මාකට් එක ආවම මාකට් එකේ අලවි වෙන්නේ නෑ
එතකොට අපි CBL කම්පැනි බලාගෙන තමයි කරේ කම්පැනියෙන් තාම මේ එකක් තෝගයක් ගන්න මේ එකක් ගන්නෙ නැහැ එතකොට දඹුල්ල මාකට් එකේ ඉල්ලුමක් රුපියල් 130ට 140ට යනවා ඒ උනාට විකුණන්න බෑ කියනවා විතරයි කියනවා විතරයි ඉල්ලුමක් නැහැ ඒ නිසා ගලවන්නේ නැහැ ඒ නිසා ගලවන්නේ නැහැ මොකද්ද රචින් ඉල්ලන ඉල්ලීම ඉල්ලීම කරන්න මේවා දෙන්න මොකක් හරි වැඩ පිළිවෙලක් අපිට සාස් කරලා දෙන්න දැන් ඔය දැන් ඉඟුරු හොඳ නැහැ කියනවා ඉඟුරු හොඳයි කියලා කියනවනේ කොරෝනා වලට ඉතින් ඒ වගේ බීම කම්පැනි හරි රට පැටවිලි හරි මොකක් හරි අපිට පිළියමක් මේකට සාධාරණ මිලක් වෙන විදිහට කරලා දෙන්න කියලා තමයි අපි රජයෙන් ඉල්ලා සිටින්නේ රජේ නේද මේ වවන්න කිව්වේ රජේ තමයි ඉඟුරු වවන්න කිව්වේ විශේෂයෙන්ම ඉඟුරු එකයි කාණන් අපේ සාමාන්‍ය ප්‍රමාණයක් තියෙන්නේ ඉඟුරු වවන්නත් කිව්වේ රජෙන් ඒ උනාට බැව්වට පස්සේ අලවිය කරගන්න තැනක් නැහැ ගන්න බෙලෙන්දෙක් නැහැ අපිට ඉඟුරු කොච්චරක් දෙන්න පුළුවන්ද කිව්වේ මට කිලෝ ඉඟුරු කිලෝ ලක්ෂයක් විතර දෙන්න පුළුවන් එහෙම අනිත් එක මේක මේ කොම් අමේ අපි මේවා වවලා තියෙන්නේ සම්පූර්ණම කාබනික පොහොර වලින් රසායනික පොහොර මොකුත් නැහැ කාබනික පොහොර තමයි දාන්නේ ගොම එළු පොහොර කුකුල් පොහොර ඒ තුන තමයි දාලා තියෙන්නේ ඉතින් සාරවත්ම මේ වගාවක් තියෙනවා මෙතන දැන් අස්වැන්න සාරවත් අස්වැන්නක් තියෙනවා ඉතින් අස්වැන්න අලවි කර ගැනීමේදී තමයි අපි ප්‍රශ්න වලටම අපිට වෙන ප්‍රශ්න මොකුත් නැහැ අපිට තියෙන්නේ අලවි කර ගැනීමේ ගැටලුව තමයි තියෙන්නත් අපි වවනවා කියන එකේ තරම් ප්‍රශ්නයක් නෙවෙයි වැව්ව සාර්ථකවමනේ වැව්ව සාර්ථකවම වවනවා සාර්ථකම ඕනෑම වගාවක් වවන්න පුළුවන් අපිට හැකියාව තියෙනවා අපිට තියෙන්නේ අලවි කර ගැනීමේ ප්‍රශ්නේ තමයි කහද කහ ඕනනම් ලබන අවුරුදු වෙනකොට අපිට හැකි ප්‍රමාණයක් දෙන්න පුළුවන් ඉතින් අලවිය තමයි ප්‍රශ්නේ අපි බය තියෙන්නේ වවන්න විකුණ ගන්න බැරි වෙයි කියන බය රජයෙන් කිව්වට පත් වෙන රජයක් හෝ ගිය රජයක් හෝ කිව්වට වවන්න ගන්නම් දෙන්න පුළුවන් කියලා කිව්වට ඊට පස්සේ රජේ ගොළු වෙනවා අපි අතරමං වෙනවා ඒක මොනවා වල ඒ පැත්තට යන්න වෙනවා